අද මේ ස්ථාන සියලුම වෘත්ති හා සිවිල් සංවිධාන එකතු වීමක් වුණේ පෞද්ගලික කාල සීමා මුළුල්ලේ අප සංවිධාන ව්‍යුහය මගින් රට අනාවරණය කරපු ප්‍රශ්න සාගත ඉමුනොග්ලොබියුලින් පිළිකා ඖෂධ වංචාවේ පරීක්ෂණවල තීරණාත්මක අවධියක් ලැබිලා අපි දන්න විදිහට නීතිපති දෙපාර්තමේන්තු සහ නීති අංශ කෙලේ රමුකල අමාත්‍යවරයා මේට වගකීතු සමන් රත්නායක විජිත් ගුණසේකර ඇතුළු මේ නිලධාරීන් සම්බන්ධව නීතිය ක්‍රියාත්මකයට අවශ්‍ය කරන උපදෙස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති බව ජනමාධ්‍ය ඔස්සේ අනාවරණය වුණා. අපි දන්නවා යම්කිසි මිනී මරුමක් වුණාට පස්සේ ඒ මිනී මරුම සිදු කරපු අපරාධකාරයාට ඉහළ අධිකරණයකට ගිහිල්ලා තමන් අත්දැකීම් ගන්න එපා කියලා ඉල්ලීමක් කරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. ඒ වගේ තමයි මේ රටේ මිනිස් ජීවිත 25,000කට ආසන්න ප්‍රමාණයක් තත්ත්වෙන් බාල ඉමුනොග්ලොබියුලින් පිළිකා ඖෂධ ලබා දීම නිසා චේතනාන්විතවම සමූල ඝාතනය කරන්න තැත් කරලා HIV හෙපටයිටිස් වගේ රෝග බෝ වෙන අවස්ථාව ලබා දීලා මේ රට ඇතුලේ ජන සංහාරයක් කරන්නට කටයුතු කරලා සාපරාදී අන්දමට මනුෂ්‍ය ඝාතන කරන්න උත්සාහ කරපු කණ්ඩායමක් අනිත් පැත්තෙන් අපේ රටේ ජනතාවගේ බදු මුදල් වල සල්ලි කෝටි 200කට ආසන්න ප්‍රමාණයක් සාපරාදී විදියට අපරාධමය චේතනාවෙන් මේ රටේ ජනතාවට අයිතු අලාභයකුත් අමාත්‍යවරයා සහ කීප දෙනෙකුට අයිතු ලාභයකුත් ලබා ගැනීමේ චේතනාවෙන් කරපු බරපතල පොදු දේපළ වංචාවක් සම්බන්ධ ආර්ථික ඝාතනයකට වගකීතු කණ්ඩායමක් එම ගත්තට පස්සේ ආර්ථික ඝාතනයකට ආර්ථික අයුක්තියකට වගකීතු අමාත්‍යවරයෙක් මනුෂ්‍ය ඝාතන වැලකට මේ රටේ සෞඛ්‍ය පද්ධති විනාශ කිරීමට වගකීතු අමාත්‍යවරයෙකුට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැහැ. ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක් ආවට පස්සේ එම ස්ථානට නොපැමිණව උත්සාහ කරනවා නම් අත්තරණ ගැනීමේ වැලකීමේ නියෝග ලබා ගන්න මේ රටේ සියලුම සිවිල් පුරවැසියන්ගේ ඉවසීම සහ මේ මොහොතේ සිට මේ තත්ත්වය පරීක්ෂා කරන්න එපා කියලා අපි ඉල්ලීමක් කරනවා. අධිකරණ ජනාධිපතිතුමා, අධිකරණ අමාත්‍යවරයා, පොලිසිය භාර අමාත්‍යවරයාගේ වගකීම තමයි මේ රටේ මිනිස්සු දුක් විඳින්නේ, කෑම වේල නැතුව ඉන්නේ, බඩගිනි ඉන්නේ, පාසල් ලවා ගන්න බැරුව ඉන්නේ, රෝහලල ඖෂධ ටික නැතිලා තියෙන්නේ මහා බරපතල මූල්‍ය අපරාධ රටේ සිද්ධ වෙච්ච නිසා. ඒ නිසා දුක් විඳින අම්මා තාත්තලාගේ බලාපොරොත්තුවක් තියෙනවා, මේ රටේ යුක්තිය අහිමි වෙච්ච මිනිසුන්ගේ බලාපොරොත්තුවක් තිබෙනවා මේ මොහොතේ හෝ අවම තරමේ යුක්තිය ඉෂ්ට වෙලා මේ ආර්ථික ඝාතන වලට, මනුෂ්‍ය ඝාතන වලට වගකිව යුතු දේශපාලකයන් නීතිය රැහැට ගෙනේවි කියලා. අපි විශ්වාස කරනවා කෙහෙලිය රඹුකැල්ල කියන්නේ එක පුද්ගල චරිතයක් නෙමෙයි, කෙහෙලිය රඹුකැල්ල හරහා පෞද්ගලික කාලේ මේ රටේ මේ සමාජ ක්‍රමය විනාශ කරපු දේශපාලන පන්තියක් නිරූපණය වෙනවා. අතරමඟින් ජනක චන්ද්‍රගුප්තලා, සමන් රත්නායකලා, විජිත් ගුණසේකරලා හරහා මේ රට විනාශ කරපු රාජ්‍ය සේවයේ නිලධාරීවාදී පන්තියක් නිරූපණය වෙනවා. අන්නේ පන්තිය අවුරුදු 74ට පස්සේ අපට පුළුවන් වෙලා තිබෙනවා අධිකරණයේ හමුවට ගෙනල්ලා අධිකරණයේදී සාක්ෂි සහිතව කරුණෝසහිතව මේ දේශපාලන සහ නිලධාරීන් රාජ්‍ය විනාශ කරපු අන්දම සනාථ කරන්න. එනිසා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමක් කරනවා. පොලිස්පති වැඩ බලන දේශපන්තු තෙන්නුක ඉල්ලීමක් කරනවා. නීති අංශවලින් ලබා දී ඇති උපදෙස් වලට අනුව තවදුරටත් වෙට්ටු දාන්න නැතුව මේ වගකීතු පිරිස නීති හමුවට ගෙනල්ලා නීතියට ඉතුරු කොටස බාර දෙන්න මේ රටේ ජනතාව වෙනුවෙන් වෘත්ති හා සිවිල් ව්‍යාපාර මේ මොහොතේ පටන් එළඹෙන හැම තත්පරයකම පොලිසියේ හැසිරීම සහ භාවිතාවත් අධිකරණයේ හමුවේ කෙලිය රඹුකැල්ල යදරන යම් යම් කූට උපක්‍රම තිබෙනවා නම් ඒව මොනවද කියන එකත් අපි දැඩි විමසිල්ලෙන් පසු වෙනවා. අපි ඉල්ලීමක් කරන ගරු අධිකරණයෙන් මෙරට මහජනතාව වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරන්න, ඔබ වහා තීරණයක් ගන්න මහජනතාව වෙනුවෙන් මහජනතාව පැත්තේ සිට ඔබේ උස් ආසනය මෙහෙවන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. අපි මාස 3කට විතර පෙර හිමොග්ලොබින් වංචාව සම්බන්ධව අපේ සංවිධානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දාපු පැමිණිල්ලක් අනුව අද මාලිගාකන්ද උසාවියේදී නඩුවක් කොණු කරලා තියෙනවා. දැන්ට සැක්කරුවන් 7 දෙනෙක් අත්අඩංගුවට ගෙනත් තියෙනවා. හැබැයි සාක්ෂි සාධක තීද්දිත් මේකේ මහමොලකාරයා වෙන්නේ කෙහෙලිය රමුකැල්ල හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා. ඔහු අත්අඩංගුවට ගන්න නැතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව නලවනවා. ඉතින් ඒකින්ද අපිට වුණා මේ සිවිල් සංවිධාන ඔක්කොම එකතු වෙලා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉදිරිපිට සත්‍යග්‍රහයක් කරන්න. විශේෂයෙන්ම මේ නඩුවේ යන අතරතුර රිටපු මැක්ස් ඉන්නත් කූටලයට ගෙනාවයි කියලත් ඔප්පු වෙලා තියෙනවා. ඉතින් අද දිනේදී දිගින් දිගටම කෙහෙලිය රමුකැල්ල අමාත්‍යවරයා මේ වෙනකොට අපිට දැනගන්න විදිහට ඔහුව අත්අඩංගුවට නොගෙන මේ වාරණයක් ගන්න හදනවා. හැබැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට එහෙම වෙන්න ඉඩ දීලා බලන් ඉන්නවාද කියන අපිට ප්‍රශ්නයක් තියෙනවා. අනිවාර්යයෙන්ම මේ නඩුවේ ප්‍රධාන සැකකාරයා වංචාව කරපු එක්කෙනා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුකැල්ල. ඔහු අනිවාර්යයෙන්ම අත්අඩංගුවට අරන්
උසාවියට ඉදිරිපත් කරන්න ඕන නැත්නම් මේ රටේ මහ ජනතාවත් එකතු කරගෙන මීට වඩා අපි පාරට බහැලා උද්ඝෝෂණ කරන තත්වයට රජය අපිව ඒ තත්වයට පත් නොකර කරුණා කළා කේලිය රඹුක්වැල්ලව අත්අඩංගුවට ගන්න අද දිනේ දැන් ඊයේ දිනේදීත් ඔහු අත්අඩංගුවට ගන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඕන හැටි තිබුණා මං හිතන විදිහට මං සැක කරනවා නීතිපති දෙපාර්තමේන්තුවෙත් අවශ්‍ය උදව් උපකාර අවශ්‍ය කරුණු කාරණා කියා ඇති නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගන්න නොදෙන්න හේතුව මං හිතන්නේ මේක පිටිපස්සේ දැන් ඉන්න වැඩ බලන පොලිස්පතිවරයා ඉන්නවාදෝ කියන සැකයක් තියෙනවා එම නිසා අපි කියනවා මෙන්න මේ සෙල්ලම් නවත්තලා අද දිනේ සංඛ්‍යාත්මකව අපි මේ පෙන්නනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇවිල්ලා සත්‍යග්‍රහය කළ මේ ඉදිරිපිට කේලිය රඹුක්වැල්ල නීතියේ රැහෙනෙන් ඔව්ව ආරක්ෂා නොකර ඔව්ව අත්අඩංගුවට අරගෙන නීතිය හරියට සමට ක්‍රියාත්මක වෙනවයි කියලා පෙන්වන්න ඕනේ ඒ වගේම රනිල් වික්‍රමසිංහටත් පෙන්වන්න පුළුවන් සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කරනවා සමයි කියලා ඉවරලා ජනාධිපතිවරයාටත් පෙන්වන්න හොඳම අවස්ථාව ජනාධිපතිවරයාත් පොහට්ටුවේ උමනාවට කේලිය රඹුක්වැල්ල අත්අඩංගුවට නොගෙන මෙන්න මේ මහ ජනතාව මරුව අසන්ද කරපු මේ සෞඛ්‍ය අමාත්‍යවරයා වහම අත්අඩංගුවට අරගෙන ඉදිරිපත් කරන්න කියලා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටදීත් අපි කියනවා කේලිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගන්න ඇතික මහා විශාල විහිළුවක්. මොකද ඒකට හේතුව මේ වෙලාව වෙනකොට චන්ද්‍රගුප්ත මහත්මයා CID එකට ප්‍රකාශ කරලා තියෙනවා කේලිය රඹුක්වැල්ල තමා මේ සිද්ධියේදී උපදෙස් දුන්නේ කියලා. එතුමා ඒ දේ කියලා තියෙන තුන් වතාවක්. හැබැයි CID එක ඇයි මේ දේ ඉදිරිපත් කරලා අධිකරණයට ඔහු අත්අඩංගුවට ගන්නේ නැත්තේ? එහෙමනම් මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ මම දකින දේ තමා ජනාධිපතිතුමා සූදානම් නැහැ කෙසේවත් කේලිය රඹුක්වැල්ලව අත්අඩංගුවට ගන්න. කේලිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගත්ත ගමන්ම පොහට්ටුව පුපුරනවා. දැනටමත් පිපිරි පිපිරි යන රෑම කියන පපටම වගේ පිපුරුනම් පස්සේ ගන්න දෙයක් නැති වෙන නිසා කේලිය අත්අඩංගුවට ගන්න. මේක දේශපාලන ප්‍රශ්නයක් මිසක් මේක ඇත්ත වශයෙන්ම සාධාරණ පිළිමත ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා මම විශේෂයෙන් අධිකරණයෙන් ඉල්ලනවා මහේස්ත්‍රාත් තුමියගෙන් කරුණා කරලා කෙහෙලිය රඹුක්වැල්ල තමා උපදෙස් දුන්නේ කියලා චන්ද්‍රගුප්ත මහත්මයා සහ ඇතුළු පිරිස කියනවා නම් මේ කාරණ සිද්ධ කරන්නට එහෙනම් වහාම ඔහු අත්අඩංගුවට ගත යුතුයි. ඒ වගේම කෙහෙලිය රඹුක්වැල්ලව මේ CID එකට කැඳවන්න අවශ්‍යයි. ඔහුගේ ගෙදර ගිහිල්ලා අර පොඩි බබෙක්ට වගේ මොනවද අනේ ඔයාට කියන්න තියෙන්නේ කියලා අහලා පුරතල් කතා කියන්නේ නැතුව කරුණාකර ඔහුට මෙතෙන්ට එන්නේ කියන්නේ මහා හැඩි දැඩි මිනිස්සෙක්නේ ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා උත්තර දීලා ඒ වගේම නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ සතිය ඇතුළත කෙහෙලිය රඹුක්වැල්ලව CID එකට කැඳවයි කියලා. ඔව හිරබාරයට ගනී කියලා එහෙම ගත්තොත් විතරයි මේ ආණ්ඩුව හරි මේ කවුරු හරි ගැන අපිට විශ්වාසයත්. එහෙම නැතුව අපි දන්නවා මේ සෙල්ලම් අපිට අවශ්‍ය නැහැ. මොකද මේ රට මේ විහිළු දේවල් දැකලා හොඳටම ඇති.